දැන් පටන් ගන්න යන්නේ 2004 ඒ ලෙවල් ඇප්ලයිඩ් පේපරේ ඉක්විලිබ්‍රියම් සමතුලිතතාවයේ ගන්න. ඒගොල්ලෝ කියලා තියෙනවා ගුරුත්ව කේන්ද්‍රයේ අඩියේ සිට B දුරකින් වූ ඉනිමඟක් රළු තිරස් පොළවක නැගී සිටමින් පොළවට අචල ලෙස සවිකර ඇති අරය R2 රළු සිලින්ඩරාකාර පයිප්පයකට හේතු වී සමතුලිතතාවයේ පවතී. ඉනිමඟ පයිප්පේ සමග ස්පර්ශ ලක්ෂයෙන් ඔබට ප්‍රක්ෂේප වන අතර පයිප්පේ අක්ෂයට ලම්බ වේ. ඝර්ෂණයේ ක්‍රියාකරන ලක්ෂ දෙකින්ම ඝර්ෂණ කෝණයේ ලැම්ඩා යයිද තිරසට ඉනිමගේ ආනතිය 2α යයිද ගනිමු. ඉනිමඟ අඩියේ සිට ඉනිමඟ දිගේ මැනෙන x දුරකින් වූ ලක්ෂයකින් ඉනිමගේ බරට සමාන බරක් ඇති භාරයක් එල්ලා ඇත. ඝර්ෂණයේ ක්‍රියාකරන ලක්ෂ දෙකෙහිම ඉනිමඟ සීමාකාර සමතුලිතතාවයේ පවතී. B දන් x sin වර්ග α cos 2α සමානයි r sin λ cos λ බව පෙන්වනවා. අපි මේ ගාන පටන් ගන්නකොට අපි මුලින්ම දන්නවා ඉතින් ඕන ගානක් හදනකොට මුලින්ම රූප සරණ දෙන්නේ. මේකේ රූප සරණ අපි අඳිනවා. මේකේ රූප සරණ ගුප්ත කේන්ද්‍රයේ අඩියේ සිට B දුරකින් වූ මුලින්ම සිලින්ඩරාකාර පයිප්පේ ඇඳ ගන්නවා. මේගොල්ලෝ කියන රසෙස් මේ සිලින්ඩරාකාර රළු තිරස් පොළව මත නැගී සිටින පොළවට අස්ලක සවිකර ඇති අපේ ආපු රළු සිලින්ඩර ඉනිමඟ අඳින්න වෙනවා අපිට. ඉනිමඟ ඉනිමඟ හේතු කරලා තියෙනවා කියලා කියනවා. රළු තිරස් පොළොවක් තමයි ඉනිමඟේ අඩිය තියෙන්නේ. ඊපස්සේ මේගොල්ලෝ කියනවා මේ දැන් අපි දන්නවා මෙතන රළු තිරස් පොළව මත නැගී සිටියාම එතනින් උඩට එන අභිලම්බ ප්‍රතික්‍රියාව. එතනින් මෙහෙම උඩට එන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක අපි මහක් කරගමු R1 කියලා. ඊට පස්සේ දැන් මේ රළු ගින්ද මේ පොළව මේ පැත්තට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඒක මහක් කරගමු F1 කියලා. ඊළඟට දැන් මේ රළු මේ මේකත් මේකත් රෆ්නේ මේකත් රෆ්නේ මේ රළු රළු සිලින්ඩර ආකාර කියලා කියනවා. රළු සිලින්ඩරාකාර පයිප් එකකට කියලා කියනවා. එතකොට දැන් මේකෙන් මේ මේ මේකෙනුත් එනවා මේ පැත්තට අභිලම්බ ප්‍රතික්‍රියාව. සහ මේක දැන් මෙහෙම තියෙද්දි ලිස්සන් හදන්නේ පහළටනේ. ඒ පහළට ලිස්සන් හදද්දි මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා ආයේ ඝර්ෂණ බලය. අපි මේක මාක් කරගමු F2 කියලා. මේක මාක් කරගමු මේ R2 කියලා. R2 ඊට පස්සේ දැන් මේ ඊට පස්සේ මේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ B දුරකින්. අඩියේ සිට B දුරකින්. ඒ කියන්නේ B අපි මෙතන කියලා ගමු. ගුරුත්ව කේන්ද්‍රයේ මේ උදන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ මෙතන කියලා හිතමු. මෙතන කියලා හිතුවම B දුරකින් තියනවා කියන්නේ පල්ලෙහාට මෙවන W. මෙන්න මේ දුර තමයි B කියලා කියන්නේ. මෙන්න මේ දුර B කියලා කියනවා. ඊට පස්සේ
මේ පයිප්පේ මෙන්න මේ පයිප්පේ අරය R ලු මේ දුර R ඊට පස්සේ මේ පයිප් අපි දෙකේ මේ ස්පර්ශ වන තැන දෙකේම ඉක්මන මියු නෙමෙයි කියලා දෙන්නේ ඝර්ෂණ කෝණය. ඝර්ෂණ කෝණය කියන්නේ මේ දැන් ඝර්ෂණ කෝණය කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් මේ දෙකේ මේ බලේ අපි හිතමු සම්පූර්ණ වෙන මෙතනින් කියලා. එතකොට මෙන්න මේ කෝණය ලැම්ඩ වෙනවා. क्रियात्मक මෙන්න මේ වගේ දිශාවකට මේක ගමු S2 කියලා. මෙන්න මේ කෝණේ ලැබුණා. සහ ඊට පස්සේ මෙන්න මෙතනත් ඒගොල්ලෝ ඒ දේම කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දිශාවකට මේ R1 ගේ F1 ගේ සම්ප්‍රයුක්ත ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන්නේ S1 කියලා. මේ දිශාවට මෙන්න මෙතන කෝණේ ලැබුණා. ඊට පස්සේ කියලා තියෙනවා ඉනිමඟ පයිප් මේ පයිප්පේ මේ ඊමගේ ස්පර්ශ ලක්ෂණ උඩට ප්‍රක්ෂේපණය වෙනවා කියන්නේ මෙන්න මේක මෙන්න මේ තව මේ මෙතන ඉවර වෙන්නේ නැහැ දන්න තවකට යනවා කියන එක ඊමගේ පයිප්පේ සම්බන්ධ ස්පර්ශ ඉනිමක තිරසට ඉනිමගේ ආනතිය ඒගොල්ලෝ කියනවා 2යි අල්ෆා කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය දෙකයි අල්ෆා B කුඩයි R කොට ඇල්ෆා. ඉතින්සලා මුලින්ම ගම් බලමු මේ R කොට ඇල්ෆා කියන්නේ මොකද්ද කියලා. මේ R කොට ඇල්ෆා කියන්නේ මෙන්න මේක. R කොට ඇල්ෆා කියන්නේ මෙන්න මෙතන දැන් මේ කේන්ද්‍රය තියෙනවා. මේ කේන්ද්‍රයෙන් අපිට පුළුවන් මෙන්න මේ පල්ලේ හරි ගන්න. ඒ කියන්නේ මේ දුරත් R තමයි. මේ දුරත් R මයි. ඊට පස්සේ අපිට පුළුවන් තව එකක් ගන්න මෙන්න මෙතෙන්ට. ඒකත් ආර්මයි මොකද මේ එකම array ඊට පස්සේ මෙන්න මේ දිග නිකන් හොයලා බලුවොත් මෙන්න මේක හොයන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම ඔයගොල්ලෝ කොටස් දෙකකට මෙන්න මේ කෝණේ අපි දන්නවා මේ කෝණේ 2යි ඇල්ෆා එතකොට ඒ කෝණේ 2යි ඇල්ෆා කියන්නේ මේක 90යි මේක 90 ඍණ 2යි ඇල්ෆා මෙන්න මේ කෝණෙත් 90 වෙනවා මොකද යම්කිසි වෘත්තයක ස්පර්ශකයේ එහි array එක ලම්බකයි ඒක හින්දා මෙන්න මෙතන 90ක් වෙනවා ඒක හින්දා මෙන්න මේ කෝණෙ 2යි අල්ප වෙනවා හරිද ඊට පස්සේ ඔය කෝණෙ 2යි අල්ප කියන්නේ අපිට මේ ත්‍රිකෝණමිතික තියරි වලට අනුව ලියන්න පුළුවන් මෙන්න මේ පාදෙ දිග ලියන්න පුළුවන් අපිට R cos 2i alpha R cos 2i alpha මේ පාදය එතකොට අපි පොඩි ගණනය කිරීමක් කරලා මේ පාදය අපි පොඩි ගණනය කිරීමක් කරලා හොයාගමු මේ මුකත් මෙන්න මේ දෙක එකතු කරලා මෙන්න මේ මුළු දිග හොයාගමු මොකද්ද අපි කරන්න යන්නේ මෙන්න මේ මුළු දිග හොයා ගන්නවා. ඒ කියන්නේ R අපි මේක මාක් කරගමු මෙන්න මෙතන මේ මෙතන දාගමු P කියලා. P ලක්ෂය. මෙතන අපි දාගමු Q ලක්ෂය කියලා. PQ දිග හොයන්න යන්නේ. PQ දිග සමානයි
आर धन आर कोस दिखाई अल्फा प्लस मेकिंग अभी आर एलियट का मु आर एलियट का तो हम एक का धन कोस दिखाई अल्फा අපි දන්නවා cos 2i alpha කියන්නේ අපිට ලියන්න පුළුවන් 1 ධන 2i cos වර්ගයේ alpha 1 ධන 2i cos වර්ගයේ alpha ඉතින් ඊපස්සේ මේකෙන් අපි දැන් මේ මේක ඒවල් කරනවා r එකට එක කපලා යනවා ඊට පස්සේ එනවා r වැඩි කිරීම 2 cos වර්ගය alpha සමානයි 2 r cos වර්ගය alpha ඒ කියන්නේ මෙන්න මේ පාදේ අපට එනවා 2 r cos වර්ගය alpha ඒකින්ද අපි එක මෙතන ලියාගමු कैरी कैरी वाला ना तू अभी मुड़वे कम लिया का मु मुड़वे कम लिया का मु देखा यार कॉस्ट आ गया देखा यार कॉस्ट आ गया ඊට පස්සේ අපි මේ නිකන් මේක හොයාගන්න දැන් මෙතන අපි දන්නවා දැන් මේක මේ පාද 2r cos වර්ග ඇල්ෆා අපි මෙන්න මේක හොයාගෙන බලමු මෙන්න මේක හොයාගමු මෙන්න මේ මුළු දිග හොයාගමු එතකොට මුළු දිග අපිට ලියන්න පුළුවන් ඉස්සෙල්ලා අපි මෙන්න මේක හොයාගත්තා වගේ මෙන්න මේ පාදයේ දිග හොයාගත්තා වගේ අපිට මේ මුළු දිග හොයන්න පුළුවන් මේ කෝණ 2i ඇල්ෆා මේ කෝණේ 2r cos වර්ග ඇල්ෆා එතකොට මේක අපි දන්නවා අපිට මෙතන ලියන්න පුළුවන් ත්‍රිකෝණ මිදික පදයක් ලියන්න පුළුවන් මේකම ලියලා ගන්න ඕන අපිට ලියන්න පුළුවන් sin sin 2i alpha සමානයි sin 2 සම්මුඛ පාදයේ 2i r cos වර්ග alpha බෙදීම අපි මේ පාදේ ගමු අපි මේ පාදයේ ගමු y කියලා ගමු y sin 2 alpha අපි දන්නවා 2 sin alpha cos alpha සමානයි 2 r cos වර්ග alpha බෙදීම ඊපස්සේ මෙතන මේ දෙකට දෙක කපලා යනවා මෙතන cos alpha එකකට මෙතන cos වර්ගය alpha කපලා යනවා ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඔක ලියන්න පුළුවන් එහෙම y මේ පැත්තට කියනවා y සමානයි sin alpha මේ පැත්තට යනවා r cot alpha r cot ඉතින් මේ r cot alpha කියන පදින හොයාගත්තනේ මෙන්න මෙතන නිකන් මේ මේ r cot alpha කියලා තිබ්බ මෙන්න මෙතන මෙන්න මෙතන r cot alpha p පදි හොයාගත්තා ඒ කියන්නේ මේ b කුඩයි r cot alpha ඒ කියන්නේ මෙතන මේ b කියන දිග b කියන දිග කියන්නේ මොකක්ද මෙන්න මේ දිග b කියන්නේ මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රවල තියෙන දිගනේ b කියන්නේ මෙන්න මේ දිග b මේ ගුරුත්ව කේන්ද්‍රවල තියෙන දුර r cot alpha කියන්නේ මෙන්න මේ පද මෙන්න මේ දිග r cot alpha අපි වයින් හොයාගත්තේ ඒක වයින් අපි ගත්තේ ඉස්සෙල්ල මෙන්න මේ දිග ඒ කියන්නේ අපිට මේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් මේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මේ ස්පර්ශ ලක්ෂ්‍යය මේ පැති කියන ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ඉනිමගේ අඩියේ සිට ඉනිමග දිගේ මැනෙන, ඒ කියන්නේ ඉනිමග දිගේ මැනෙන x දුරකින්. x දුරකින්.
එක්තුර කියන එක ගමු මෙන්න මෙතන ගමු. ඉනිමගේ බරටම සමාන බරක් තමයි ඉල්ලන්නේ. අපි ගමු මෙතන. ඉනිමගේ බරටම සමාන බරක් කියන්නේ W. ඒ දුර x කියලා ගමු. දැන් අපි මේකේ මේ ඔක්කොම මාක් කරන්න ඕන දේවල් මාක් කරන් ඉවරයි. ඉතින් ගණන හද. අපි දැන් මේ පොඩි මෙයක් තව දෙයක් තියෙනවා. මේ මෙතන දැන් මේ R1 අපි මේක මේ මෙතන දැන් මේ S1 තියෙනකොට කරදර. ඒකෙන් ද අපිට ලියන්න පුළුවන් මේ ඝර්ෂණ බලය F1 ම ලියන්න පුළුවන්. F1 සමානයි මේ දැන් මේ ඝර්ෂණ බලය විභේදනය කරාම මේ පැත්තට එන්නේ. S1 විභේදනය කරාම R1. S1 cos lambda සමානයි R1. S1 sin lambda සමානයි F1. එතකොට මේ F1 කියන එක අපිට ලියන්න පුළුවන් R tan lambda. මොකද මේ අර තියරියක් තියෙනවා mu කියන්නේ ඝර්ෂණ කෝණය නේ. මේ සරි ඝර්ෂණ සංගුණකය. ඝර්ෂණ සංගුණකය සමානයි tan lambda. කියන්නේ මේ ඝර්ෂණ කෝණය tan නගේ සමානයි මේ mu කියන්නේ. ඒක හින්දා අපි මෙන්න මේක මෙතන ලියා ගමු මෙන්න මෙතන ඒ කියන්නේ මෙතන s වෙනුවට අපිට ලියන්න පුළුවන් මේ ඝර්ෂණ කෝණය හරි මේ දාන්න පුළුවන් ඝර්ෂණ කෝණය නැතුව අපිට මේක f1 ම ලියා ගන්න පුළුවන් tan lambda කියලා s1 වෙනුවට s1 වෙනුවට F1 සමානයි මෙතන F1 සමානයි R tan lambda. ඒ වගේම අපිට A පදනම මේ කියන්නේ මෙතන මේ mu සමානයි මෙන්න මේකේ පදනෙම අපිට මෙතන ලියන්න පුළුවන්. F2 සමානයි R2 tan lambda. ඉතින් මෙතන S1 අයින් කරන්න. මොකද අපි S1 is sorry S2 අයින් කරන්න නම් මොකද S2 වෙනුවට තමයි අපි ඒක දෙන්නේ. දැන් තියෙන ගාන හදන්න තමයි තියෙන්නේ ඔක්කොම හොයා ගන්න ඕනේ දේවල් හොයා ගත්තා. ඔක අපි නම් ගාන හදමු. හදන්න මෙතන හදමු ගාන. මොකක්ද ඒගොල්ලෝ පෙන්වන්න කියන්නේ? පෙන්වන්න කියනකොට මේක පෙන්වන්න පෙන්වන්න කියන මෙන්න මේක दंड सदर्ण බලපුරන මොකද මේ මේක තියෙන දැසි සීමාකාරී සමතුලිතතාවය නිසා මේක වටා බලපුරන ගත්තාම බිඳු වෙන්න ඕනේ මෙන්න මෙතන ලක්ෂ්‍ය හරහා ගත්තාම අපිට මේ ඔක්කොම පද ටික මේ වෙනවා මේ ටික නුගක් පද මේක කපලා යනවා සහ ඉගෙන ගන්න ලියන්න පුළුවන් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම මෙතන දැන් මේ මේක වටා ගත්තාම මේ F1 අයින් වෙනවා R1 අයින් වෙනවා ඊට පස්සේ මේ F2 අයින් වෙනවා මොකද මේක යන්නේ මෙන්න මෙහෙම මේ ලක්ෂ්‍ය හරහා ඉඳ F2 අයින් වෙනවා එතකොට අපිට ඉතුරු වෙන්නේ R2 යි එතකොට අපිට ඉතුරු වෙන්නේ R2 යි W යි W විතරයි අපි ඒකින්ද මුලින්ම මේ A ලක්ෂ්‍ය වටා එතන මේ මෙන්න මෙතන ලක්ෂ්‍ය වටා අපි මේ ලක්ෂ්‍යේ නම දාගමු A කියලා
ඒ ලක්ෂ්‍ය වටා ඝූර්ණ අරගෙන නිමු. ඒ ලක්ෂ්‍ය වටා ඝූර්ණ මේ විදාලිය දණ්ඩ සඳහා දණ්ඩේ සමතුලිතතාවය සඳහා ඒ ලක්ෂ්‍ය වටා ඝූර්ණයේ බිඳුවයි. ඝූර්ණයේ බිඳුව හේඳ අපිට මුලින්ම මේ R මේ පැත්තට ගත්තින්ද මේක ධන වෙනවා. R2 R2 R cot alpha. මොකද බලයට පවතින මෙන්න මෙතන ලම්බකයක් තියෙන්නේ ලම්බකයක්. මේ ලම්බ දුර R cot alpha. ඍණ මේ W කින් එන එක ඍණ. මොකද අනිත් පැත්තට තමයි ගෑවෙන්නේ. WB WB මෙතන මේක මේ 2 ඇල්ෆා හින්දා මේක 90 ඍණ 2 ඇල්ෆා 90 ඍණ 2 ඇල්ෆා මේකත් 90 ඍණ 2 ඇල්ෆා එතකොට WB sin 90 ඍණ 2 ඇල්ෆා මේ W කින් එන එක ඍණ x sorry W x sin 90 ඍණ 2 ඇල්ෆා සමානයි බිඳුව සමතුලිතයි. එතකොට r2 r cot alpha ඍණ මේ wb wb sin 90 ඍණ 2 ඇල්ෆා කියන්නේ cos 2 ඇල්ෆා. ඊට පස්සේ w x x sin 90 ඍණ 2 ඇල්ෆා කියන්නේ cos 2 ඇල්ෆා සමානයි බිඳුව. සිංහ සුළු කරමු. මේ මේ පද දෙක අනිත් පැත්තට යවන්න පුළුවන් මේ බිඳුව දෙකින් ඉඳලා r 2 r cot alpha සමාන මේ මේ පද දෙකම අනිත් පැත්තට යවලා ඒ දෙකින් අපි w cos alpha එළියට ගමු. w cos 2 alpha 2 alpha එළියට ගත්තාම එනවා b ධන x. ඊට පස්සේ r2 හොයාගමු සමානයි w cos 2 alpha b ධන x බෙදීම r cot alpha. මේ පදේ මේ යටට ගියා. හරි ඊට පස්සේ අපි එකක් හොයාගත්තා. මෙන්න මේක හොයාගත්තා. r2 සමානයි මෙන්න මේ වැලියු එක කියලා හොයාගත්තා. මේක අපි එක කියලා මාර්ක් කරමු. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ යම් කිසි පද්ධතියක් සඳහා බල විභේදනය කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මෙන්න මේ මේක සඳහා මේකේ තියෙන මේක සටහන දැන් ගිහම මේකේ තියෙන බල සටහන දැන් ගිහම අපි බල සටහන ඇඳහම අපිට මුලින්ම එනවා බල සටහන ඇඳහම බලසටහන ඇඳහම මේ පල්ලෙ හැඩෙනවා W දෙක W ධන W. මේ මොකද මෙතන මේ මෙතන මෙතනයි දෙක ක්‍රියාත්මක වෙනවා W. ඊට පස්සේ උඩට එනවා R1 මෙතන R1. ඊට පස්සේ මෙතන මේ මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ F1 කියන එක. F1 සමාන R tan lambda R1 tan lambda. පස්සේ මෙන්න මෙතන මෙන්න මේ කෝණය අපිට ලියන්න පුළුවන් මේක 2 alpha හිඳ අපිට ලියන්න පුළුවන් මෙන්න මෙතන කෝණය 2 alpha කියලා.
එතන මෙන්න මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා R2. ඒක සිරස සමග සාදන කෝණය තමයි 2 alpha කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේකත් අපි දන්නවා 2 alpha. ඊපස්සේ අපිට මේකත් මෙතන මෙහෙම මෙතන මේක දාන්න පුළුවන් මෙතන RF2. මෙතන 2 alpha මේ කෝණය. මේක අපි දන්නවා R2 tan lambda. R2 tan lambda. ඊට පස්සේ දැන් අපිට මේ මේක තමයි මේ බලසටහන කියන එක. මේක ඉතාල වෙනකත් එකක්. ඊට පස්සේ අපිට මේක දැන් මේ අපිට පුළුවන් මේකේ මේ ස්තිරස් ස්තිරස් අතර විභේදනය කරන්න. විභේදනය කිරීමක් කරන්න පුළුවන්. මේ විභේදනය කිරීම. අපි මුලින්ම සිරස් සොරි. අපි මුලින්ම මේ විභේදනය කරමු තිරස් දිශාවට. මෙන්න මේ දිශාවට සමාන බිඳුවයි. ඒ දිශාවට විභේදනය කරාම අපිට මුලින්ම වෙනවා F1. F1. Yes, making it F2 cos 2 alpha. Then F2 cos 2 alpha. Samanani, main method R2 sin 2 alpha. R2 sin 2 alpha. Passi main, api danno F1 api liya ganna puluwan. R1 tan lambda R1 tan lambda F2 අපි ලියා ගන්න පුළුවන් ධන F2 අපි ලියා ගන්න පුළුවන් R2 tan lambda මෙතන තියෙන cos 2 alpha आदेश තව යර හොයාගත් R2 ආදේශ කරමු මෙතෙන්ට තෙන්ට පුළු සේ තෙන්ට කාලක ඔ අපි මේක මේක අනිත් පැත්තට ගෙනියන්නේ මෙන්න මෙහෙම R1 tan lambda සමානයි මේ R2 sin 2 alpha ඉන්න R2 tan lambda cos 2 alpha ඊපස්සේ දැන් මෙතන R2 එළියට ගමු R1 tan lambda සමානයි R2 sin 2 alpha tan lambda cos 2 alpha r1 tan lambda අපිට සුළු කරන්න ඕනේ මොකද මේ r1 අපි හොයාගන්න එක තමයි අපේ මූලික පරමාර්ථය r1 සමානයි ඉස්සෙල්ලා විතර r2 හොයාගත්තා b දන්න x b දන්න x ඊදන් xw cos 2 alpha බෙදීම r cot alpha cos 2 alpha බෙදීම r cot alpha
पास से अभी दावा बंटा शुरू करूँ। आर वन डायर नोट करेंगे, आर वन होया गया था, अभी आर वन होया गया था, मैं बट दीला दीला पद बोली हूँ। आर वन समान है बी धन एक्स डब्ल्यू मुझे लिए डब्ल्यू बी धन एक्स कोस देखा ही अल्फा बेटी इगा मतलब दिन टैन लैम्ड तब मैं बेहतर करूँ आर कोट अल्फा अल्फा टैन लैम्डा पास से दिलाते हैं अभी हम लोगों ने साइन देखा ही अल्फा बिना टैन लैम्डा कोस देखा ही अल्फा पे अभी मे के अभी मे आर वन थोड़ा अभी आर वन की पदे थोड़ा अभी मे अभी तीन आर वन उद्दू अभी आर टू उद्दी सरल तब मैं मे अब अति दागत पद दिखाई होता सरल आर टू अभी अब अति अभी दागत पद ठीक होता इंगूल धीरे धीरे पद अभी होता ඊට පස්සේ නිකන් මේ මේ කරපු දේවලුත් එක්ක ඊට පස්සේ මේ මෙතන මේ බුල්ඩයි මේ බලපද්ධතියට මේ බලපද්ධතියට p මේ ඒක සිරස්ව විවේදනය කරනවා එන්න මේ දිශාවට y සමානයි බිංදු අන්න අපි මේ පැත්තට විවේදනය කරලා බලමු මොකද වෙන්නේ කියලා विभेदने डब्ल्यू धन डेनम सारी उड़ेट उड़ेटमा आर वन आर वन आर टू को देखा अल्फा कोस देखा ही अल्फा इफ टू साइन देखा ही अल्फा में तन पाले हटे ना रीना देखा ही डबल समान है भी अभी में दिन आर वन हो गया कत्ता आर टू हो गया कत्ता आमित ने इफ टू टक इसे लादिश दांगे R1 දන R2 cos දෙකයි alpha දන F2 අපි දන්නවා මෙන්න මෙතන F2 තියෙනවා R2 tan lambda R2 tan lambda sin දෙකයි alpha මෙතන දෙකයි W අපි හැවතර යමු සමානයි දෙකයි W ඊට පස්සේ අපිට තියෙන්නේ අපිට මෙන්න මේ පද ආදේශ කරන්න තමයි තියෙන්නේ අපි දන්නවා R1 R1 අපි අපි R1ට ආදේශය දාමු R1 ඉතින් පටන් ගන්නවා W B ධන x cos 2i n बेदीम आर कोट अल्फा टैन लैम्डा साइन देकाई अल्फा रीना टैन लैम्डा कोस देकाई ඊට පස්සේ මෙතන අපි R2 අපි එලියට ගමු. ධන R2 එලියට ගමු. R2 එලියට අරගෙන ඒක ආදේශිත එහෙම දාමු. R2 එලියට අරගෙන ඒ කියන්නේ W cos 2i alpha d ධන
බෙදීම r cot alpha මෙතන යස r2 එලියට ගත්තට පස්සේ ඉතුරු වෙනවා cos 2i alpha ධන sin 2i alpha tan lambda දුක් සුළු කිරීමක් තියෙන්නේ සමානයි 2i w अभी W B then X cos theta alpha R cot alpha बस ये मिलने में तो ना मैं tan lambda की तुरुए लो आ एक ये ना फिर लिया ना बोलूँगा sin theta alpha विधि में tan lambda මෙතන tan lambda tan lambda ගේ බෙදුනහම ඉතුරු වෙන්නේ cos 2i alpha විතරයි ඉතුරු වෙන්නේ cos 2i alpha ධන cos 2i alpha ධන මෙතන මේ මේ මේකිනු දෙලියට අදහම sin 2i alpha tan lambda සමානයි 2i w तो पसे देंगे आप इधर मेकी में W to W कपड़ने पुलवा में W टा में W कपड़ने पुलवा तो पुलवा इधर से मित्र ने मेक कुछ देखा एल्फा कप्पा पड़े ना इधर कुछ देखा एल्फा दाना कुछ देखा एल्फा इधर से मित्र ने इत्रु है ना B दाने X कुछ देखा एल्फा विधिम R cot alpha මෙතන මේ sin 2i alpha tan lambda අපිට මේකේ පුළුවන් sin 2i alpha එළියට අදින් නේ sin 2i alpha එළියට අදින් දෙකකින් එකක් cos 2i alpha sin 2i alpha එතකොට මේ sin 2i alpha එළියට ඇද්දට පස්සේ අපිට මෙතන ඉතුරු වෙනවා එකක් එක බෙදීම tan alpha a tan alpha r tan lambda ටික ගුණ කරලා එක දන tan වර්ග lambda tan lambda සමානයි ඒක ඊට පස්සේ මේ අපි දැන් ගන්නවා අපි දැන් ගන්නවා මේ එක දන අපි මේකයි ලියාගෙන ඉමු b දන x cos 2i alpha dikai alpha sin dikai alpha bedima r cot alpha ha api dannawa metana ekadana tan varga lambda kiyanne sec varga lambda sec varga lambda sec වර්ග lambda කියන්නේ එක බෙදීම cos වර්ග lambda tan lambda කියන්නේ එක බෙදීම tan lambda කියන්නේ cot lambda කියන්නේ cos lambda බෙදීම sin lambda ඊට පස්සේ සමානයි දෙකයි අපිට මේ මේක ලියන්න පුළුවන් මේ sin 2i alpha ලියන්න පුළුවන් b ධන x cos 2i alpha 2i sin alpha cos alpha කියලා sin 2i alpha ගේ ප්‍රසාරණය 2i sin alpha cos alpha මම මේ cos 2i alpha ප්‍රසාරණය කරන්න යන්නේ නැහැ මොකද අපිට ඒගොල්ලෝ පෙන්වන්න දෙන උත්තරේ cos 2i alpha එකක් තියෙනවා ඒක නිසා මම මේක ප්‍රසාරණය කරන්න උත්සාහ කරන්නේ නැහැ बस मेक बेदी
මේ r cot alpha කියනවා අපිට ලියන්න පුළුවන් r cot එක බෙද මේ උඩ එක බෙදීම cot alpha කියන්නේ tan alpha ඒ කියන්නේ sin alpha බෙදීම තිරුණා මම කියන්නේ r cot alpha කියන්නේ cot alpha කියන්නේ cos alpha බෙදීම sin alpha cos alpha බෙදීම sin alpha එක මම උඩට ගේනවා ලියනවා sin ඊට පස්සේ මෙතන cos alpha එකකට මේ cos alpha කපලනවා මෙතන වර්ගයට එතකොට අපිට ඉතුරු වෙනවා එක බෙදීම sin lambda cos lambda සමානයි දෙක ඊට පස්සේ මෙතන මේ කපල යන ටිකක් තියෙනවා මෙතන මෙන්න මේවා කපල මෙතන cos alpha ට cos alpha කපල ඊට පස්සේ මෙතන මේ දෙකට මෙතන දෙක කපල යන අපිට ඊට පස්සේ ඉතුරු වෙනවා b ධන x බෙදීම r sin वर्ग अल्फा sin वर्ग अल्फा cos 2i अल्फा cos 2i अल्फा එක බෙදීම sin lambda cos lambda සමානයි එක දෙකට දෙක කපලා ගියන් කලින් ඊට පස්සේ දැන් මෙහෙම සුළු කරනකොට දැන් මෙතන අපිට උත්තරය ඇවිල්ලා තියෙන්නේ දැන් ඒගොල්ලෝ පෙන්වන්නේ කියන්නේ මේ උත්තරේ ප්‍රතිකාර කරන්න විතරයි තියෙන්නේ උත්තරය අපිට ඇවිල්ලා තියෙන්නේ උත්තරේ b ධන x ඒගොල්ලෝ එක පැත්තකට ඉල්ලනවා ඒ පැත්තෙම තියෙනවා sin වර්ග alpha cos 2i alpha මේ r උයි මෙන්න මේකයි කොහොම අපි මේ පැත්තට යමු r sin lambda cos lambda අපි උත්තරේ පෙන්වුවා ඒ කියන්නේ ඉතින් උත්තරේ පෙන්වන්න තියෙන එක පෙන්වුවා අපි දැන් ආයෙ පාර බලමු මොකද්ද අපි කරේ කියලා කරේ මුලින්ම මේ තින්නේ මේ අපි වල රූප සටහන ඇඳලා වල රූප සටහන ඇඳලා ඊට පස්සේ අපි මේ බල ලකුණු කරලා ඔක්කොම කරලා මෙතන මුලින්ම කරේ අපි ඒ වටා ඝූර්ණිය අරගෙන ඝූර්ණියේ බිඳුවයි මොකද සමතුලිතතාවය තියෙන නිසා මෙන්න මේ R2 හොයාගත්තා ඊට පස්සේ R2 ඇසුරෙන් අපි මෙන්න මෙහිම බල සටහනක් ඇඳලා අපි ඒකෙ මේ අපි ඒකේ තිරස් දිශාවට විභේදනය කරලා තිරස් දිශාවට විභේදනය කරලා අපි හොයාගත්තා R2 ඊට පස්සේ අපි කරේ ඒ r2 මේ r2 r1 ඇසුරින් කියන්නේ මෙන්න මේ අපි හොයාගත්ත පද තියෙනවනේ මේ r2 r1 මෙන්න මේකයි ඇසුරින් අපි විභේදනය කරා සිරස්ව සිරස් දිශාවට විභේදනය කරා මේ සිරස් දිශාවට විභේදනය කරාම අපිට මේ ඔක්කොම අපි දැන් එතකොට ආවේ අපිට ඔක්කොම දන්න පද ආවේ r1 හොයාගත්ත අපි r2 හොයාගත්තා टू දන්නවා එතකොට අපි මේ පදවලට ආදේශ කරලා අපි අන්තිම උත්තරය දක්වා අපි සිදු කරගෙන ගියා එතකොට මේ තින්නේ දැන් අපි ගාණේ සාරාංශයක් වශයෙන් ගත්තම කරපු දේවල් ඉතින් මෙච්චරයි ගාණ හැදුවා නම් thank you